Hello everyone, how are you? Linux කියන ඉතින් Linux කියන සරලව කිව්වොත් Linux කියන්නේ Windows වගේම operating system එකක්. හරි කතා ගන්න ඉතින් විශේෂ දෙයක් නැහැ. හරි අපි වැඩේ පටන් ගමු. හරි මම මේ පැත්තේ නියම් presentation එකක් වගේ හදුවා. වැඩේ කරගෙන ලේසි වෙන්න. හරි මුලින්ම අපි බලන්නේ මොකද්ද මේ operating system එක කියන්නේ කියලා. මං කියවනේ Linux කියන්නේ operating system එකක් කියලා. ඉතින් අපි මුලින්ම බලමු operating system එකක් කියන්නේ මොකද්ද කියලා බොහොම සරලව. KDenlive එක කිව්වොත් යාළුවනේ අපේ computer එක on කරපු වෙලාවෙ ඉඳන් off කරන වෙනකම්ම අපේ වැඩ ටික කරගන්න උදව් වෙන්නේ operating system එක. ඒ වගේම computer එකේ තියෙන resources hardware ස්පාණය ගන්නෙත් operating system එකේ hardware කියන්නේ යාළුවනේ ඔය computer එකේ යකඩ කැලේ තියෙන මොනවාද monitor a keyboard a mouse a computer asset තියෙනවා තව RAM එක processor එක මේ වගේ කැලි ගොඩාක් තියෙනවා ඉතින් මේ හැම කැලලම පාලනය කරලා ඒ වගේ වැඩක් ගන්න පුළුවන් විදිහ හදා දෙන්නේ මෙන්න මේ operating system එක. ඒ වගේම user interface එක memory security input output networks මේ වගේ හැමදේම control කරන්නෙත් මෙන්න මේ operating system එක. ඒ වගේම software run වෙන්නේ operating system මත. ඒ කියන්නේ මම මේ මේක install කරලා තියෙන මේ හැම software එකක්ම run වෙන්නේ Linux කියන operating system එක මත. ඒ කියන්නේ මේ operating system එක install කරලා තිබ්බ නැත්නම් මේ එක app එකක්වත් run වෙන්නේ නැහැ. ඒ නිසා මේ හැම software එකක්ම run වෙන්නේ මේ operating system එකක් උඩ. හරි ඒ වගේම අපි දන්න ජනප්‍රිය operating system එක තමයි අපි කවුරුත් දන්න Microsoft Windows. ඉතින් අපි හැමෝම පාවිච්චි කරලා තියෙනවනේ ඒක. ඒ වෙනුවට මේ ඒ වගේම Windows වගේම තව ජනප්‍රිය operating systems දෙකක් තියෙනවා. එකක් තමයි Mac OS එක, අනිත් තමයි Linux. හරි ඉතින් අපි operating systems ගැන මෙච්චරයි. ඉතින් මෙයාගේ දල සරල අවබෝධයක් තමයි ගත්තේ operating system එකක් කියන්නේ මොකද්ද කියලා. හරි අපි ඊගාවට කතා කරන්න යන්නේ මොකද්ද මේ Linux operating system එක කියන්නේ කියලා. හරි අපි බලමු. ඉතින් අපි මුලින්ම Linux වල ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරමු යාළුවනේ. 1991 දී ලයිනස් ටෝවර්ඩ් මහත්තයා තමයි Linux operating system එක නිර්මාණය කරේ. ඒ වගේම Linux වල ඉතිහාසය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් techie cony කියන සිංහල YouTube channel එකෙන් අක්ක කෙනෙක් කරන්නේ. ඒ අක්ක පෙන්ගුවින් රාජාන ඉතිහාසය කියලා Linux ගැන Linuxල ඉතිහාසය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තිබ්බා. යට description එකේ තියෙනවා යාළුවනේ link එක අනිවාර්යෙන් ගිහින් බලන්න. ඒ කියන්නේ Linuxල ඉතිහාසය ගැන හැමදේම මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ආයෙ ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ හින්දා මම මේක skip කරනවා. හරි Linux ගැන කතා කරමු. Linux කියන්නේ free. ඒ කියන්නේ නොමිලේ download කරන use කරන්න පුළුවන්. සල්ලි ගන්න ඕනේ නැහැ, crack කරන්න ඕනේ නැහැ, මුකුත් ඕනේ නැහැ. කෙලින්ම download කරලා install කරලා ඊට පස්සේ පාවිච්චි කරන්නයි තියෙන්නේ. සල්ලි අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම Linux කියන්නේ open source software එකක්. ඉතින් open source කියන වචනේ ඔය සමහරට අහලා තින්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. හරි කමක් නැහැ. ඒ වෙනදන්නේ අපි මේ වීඩියෝවේ අන්තිමට ඒක ගැන ටිකක් කතා කරමු. අපි Windows වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. අපිට Windows වෙනුවට පාවිච්චි කරනවා හොඳම operating system එක තමයි මයිතනේ Linux. මොකද Windows වෙනුවට ඔයාට පාවිච්චි කරන්න මොනවා හරි operating system එකක් වෙනවනම් Linux try කරලා බලන්න සුපිරි. හරි ඒ වගේම Linux Windows වලට වඩා ගොඩක් ආරක්ෂිතයි. ඒ නිසා virus guards ඕනේ නැහැ යාළුවනේ. ඒ කියන්නේ Linux අදා තියෙන ගොඩක් ආරක්ෂිත විදියට මේ අනික Linux Windows තරම් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ නැති හින්දා ඒ වගේ හේතුවින්ද Linux වලට වෛරස් එනවා අඩුයි යාළුනේ. ඒ හින්දා වෛරස් ගාඩ් නම් අවශ්‍ය නැහැ. ඒකේ වාගේ සල්ලිත් ඉතුරු වෙනවා, වෛරස් ගාඩ් ගන්න සල්ලිත් ඉතුරු වෙනවා. ඒ වගේම ඇත්තම Linux ගොඩාක් ආරක්ෂිතයි යාළුනේ. මම Linux වලට මාරුව දවසේ ඉඳන් කවදාවත් වෛරස් ගාඩ් එක පාවිච්චි කරලා නැහැ. තාම එක වෛරස් එකක්වත් ඇවිල්ලා නැහැ. ඉතින් මම ගොඩක් විශ්වාසයෙන් කියන්නේ Windows වලට වඩා Linux ගොඩක් ආරක්ෂිතයි. ඒ වගේම Linux වල තියෙන හැම software එකම free. මම මේ පාවිච්චි කරන මම මේ හැමතේ screen record කරන පාවිච්චි ගන්නෙත් free software එකක්. මේ photo බලන එක මේ තව මේ මේකේ තියෙන හැමදේම free. මේ මේක install කරන එන software එකෙමත් මේ ඔෆිස් පැකේජ් එක GIMP කියන ෆොටෝඩිටර් එක එකක් මේ වගේ ගොඩාක් ඒවා හැම එකම free ඒ හින්දා ඉතින් හැම මේ ෆොටෝ එකේ තියෙන මේ ගොඩක් free softwares ඉතින් මේ හැමදේම free ඒ කියන්නේ ඔයාට Linux විතර නෙමෙයි normally download normally පාවිච්චි කරන්න පුළුවන් Linux වලට එන software එහෙමත් හැමදේම free ඒ හින්දා මේ සල්ලිට කිසිම අවශ්‍යතාවයක් නැහැ Linux පාවිච්චි කරද්දී ඒකත් නියමයි ये वाके में विंडोज वाली करा हमारे टाइम वाके लिनक्स वाले यूज़ करना पुला माँ विंडोज वाली करा हमारे वाके माँ लिनक्स वाले यूज़ करा मैं माँ मैं यूट्यूब चैनल करा हमें वीडियो हम कराने फोटो कराने हमारे ये में कराने माँ लिनक्स वाली विंडोज ते माँ पार्ची कराने इतने माँ विश्वास इन करे विंडोज वाली करा पुरे हमारे टाइम वाके लिनक्स वाले यूज़ करना पुला गेमिंग तमाही पढ़ा कावलर करते हैं ने दंग लिनक्स वाला गुड़ा गेम से ना इमारत विंडोज वाला तमाही गुड़ा आलूतेम में गेम में आ क्या ना ये गेम में मुलीम में इन्हें विंडोज वाला इतने लिनक्स वाला इन्हें टिका काला क्या ना समारोह इलाट ये आगे आउल तीना गेमिंग पे तमाही पढ़ा आउल तीन ने लिनक्स वाला गेम तीना रहते ने इमारत आलूतेम में गेम में आ क्या ना एक मुलीम में इन्हें विंडोज वाला एक अन्य का तमाही पढ़िया बोलेगा तो ये ने यार इन विंडोज वाली करो पे हम माँगे लिनक्स लिंक कराना पुआ सॉरी ये वाके में मुकादे विंडोज वाली आप यूज़ करो पे कोड़ा सॉफ्टवेयर लिनक्स वाला सपोर्ट करने एक ऐसा मैं फोटोशॉप ऑफिस पैकेज जगह वाके उदाहरण के लिए सॉफ्टवेयर लिनक्स वाला ये आला हदया ने इगेन सपोर्ट करने इवन वाटे मैं लिनक्स वाटे सपोर्ट करना विधि हाथ बो ये वाके इन कराने पुलांग वाटे कराने पुलांग सॉफ्टवेयर सीना उदाहरण ना ऑफिस पैकेज जो दिया लिब मैं ऑफिस पैकेज जो दिया आप ये मैं लिब्री ऑफिस के ना सॉफ्टवेयर पास चिकरने पुलांग मैं तीने लिब्री ऑफिस मैं पैकेज जगह लिब्री ऑफिस वाइटर किया ने माम लिब्री ऑफिस वाली पास चिकरने पास चिकरने मन डॉक्यूमेंट टीम हाथने यही ना मेरी मेरे संबंध दाने लिब्रेफिस वाइट आगे ने माइक्रोसॉफ्ट वर्ड ने ऑफिस पैकेज जे वर्ड वगैरह का ड्राव के इंप्रेस किया ने पावरपॉइंट आगे हमारे दाने मान दाने मान लिब्रेफिस वाइट आगे तक हिम पहना ना एकांत नियम है ये ने गोड़ा की यूज़र फ्रेंडली विधियाँ हादया थी ना नियमाई माल में एकद में सॉफ्टवेयर एकद आवश्यक यूज़ करा मैं पीडीएफ फाइल या कदागन ना एकद आवश्यक मैं मटा करागन बुलाऊँ ना किसी में देख मन ट्रेनिंग के लावात में करे इस मटा बुलाऊँ ना इगेन गोड़ा यूज़र फ्रेंडली में कर मैं पेन आया थी मैं लास्टना थी ना मैं क्या निया विंडोज अरे वर्ड देखे वाके मैं आइकन से मत या मैं पोसी टैंग वाला ये वर्ड के बाद ये मैं इंटरव्यू से मैं लिब्री ऑफिस वाला तादागन बुला माँगे ये ना वैरी में दाने बालू पास से बुलाऊँ ना ट्वीडिया कराना हरे ये पे ना लिब्री ऑफिस फ्राइड है गिम्प के अन मां पटाई करने में गिम्प पुलिंग गिम्प के अन लिनक्स वाली ना होंडा में पटाई टाइगर सुपीरी मटान दम में पाँच चिकला में बड़ा खुरुई मटा ये लीसी में पड़ो एक आखदागन उपलब्ध किसी मामलक ने मटा होने के लिए हमारे तो बोले हम आगे मेरे तीना मांग ये एडवांस पड़ो इटा के नए मांग सामान्य पड़े आखदागन गन इतना योने एक व्या एडवांस पड़ो इटा के नंग ये गन व्या व्या तो गोड़ा टू से हम होना है ना मेरे के नैतिक गोड़ा टूस मैं अलग वेबसाइट टेट या एक्सटर्नल टूल्स सेगा ना तीनों ये थिंग ये ने ए टूल्स पाचे वाट सुपीरी फोटो हादान ना बुलवां किसी माँ आउलक ने मटरांग में देंटे इंस्टॉग्राम टूल्स टी उन्होंने में थी मटरों ने करा फोटो हादान ने अपने इंस्टॉग्राम ना इंटरटेंग डाउनलोड का इंस्टॉग्राम ना टूल्स सेगा ना तीनों आलू ने इन्दा में सुपीरी फोटो इटेगा हरी इतने ये पेन्नो आगे ऑफिस पैकेज फोटोशॉप आगे ये बा लिनक्स वाला सपोर्ट करना तुम्हारा किसी में करना नहीं मुकदम ये वाकिंग कराना बुलाओ फ्री सॉफ्टवेयर तीनों यारों लिब्री ऑफिस लिब्री ऑफिस किए नहीं इतने लिब्री ऑफिस गिम्प आगे सॉफ्टवेयर तीनों वीडियो इटे या कुछ ये मां पाँच याने KDenlive के ने का ऑडियो इटे का ඉතින් මේ වගේ software video player එක මම පාවිච්චි කරන්නේ VSC player එක. ඉතින් මේ වගේ free softwares තියෙනවා යාළුවනේ. අය Windows වලදී කරපු හැමදාම වගේ මේ software වල නෝ කරන්න පුළුවන්. හරි. ඒ වගේම ගොඩක් අඩු performance තියෙන computer වලත් Linux slow වෙන්න නැතුව run කරන්න පුළුවන්. ඒක ඇත්ත. Linux ජනප්‍රිය වෙන්න ගොඩක් ලොකු හේතුවක් වුණා මේක. මොකද Windows වල අලුත් update එන්න computer එකේ තියෙන requirement මේ resources එමත් වැඩි වෙන්න ඕනේ. ඒක ගොඩක් ලොකු අවුලක් යාළුවනේ. Windows 7 operating system එකත් 2020 මුල වගේ එයාලා develop කරන එක නතර කරනවා. එයින්ද අපිට කැමැත්තෝ ඒ කියන්නේ අපිට Windows 10 තමයි ඊට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් එතකොට අර ගොඩ පරණ කම්පියුටර්ස් වල Windows 10 run කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට කෙලින්ම Linux install කරන හරි Linux පොඩ්ඩක් slow වෙන්න නැතුව run වෙන ආයෙ නෑ. ඔයාගේ අවුරුදු 10ක 20ක් පරණ කම්පියුටර් එකක වුණත් Linux run කරන්න පුළුවන් විදියට අදෝ Linux operating systems තියෙනවා. එහෙනම් මේ ගොඩක් අඩු performance තියෙන computers වලට Linux install කරා නම් ඔයාලට ඒකනොත් ලොකු වැඩක් ගන්න පුළුවන්. ඒ වගේම Linux වල Windows වගේ auto update වෙන්නේ නැහැ. ඒකයි Windows වල තියෙන ලොකු අවාසියක්. Linux වෙන අපිට manual තමයි update කරන්න තියෙන්නේ. ඒගෙන අපිට හිතුනොත් අපි අද මම Linux අප්ඩේට් කරන්න ඕන කියලා හිතුවොත් අපි ගිහින් අප්ඩේට් කරන්න ඕනේ. ඒ අරෙන්න නිකන් ඔටෝ අප්ඩේට් වෙන්නේ නැහැ. ඒක ගොඩක් ලොකු වාසියක්. ඒ වගේම Linux වල තියෙන හැමදේම අපිට කැමති ඒ කස්ටමයිස්, ඒ කියන්නේ වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට මේ ෆොටෝ එකෙන් පේනවා ඇති මේ තියෙන්නේ මම පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එක. මයි කවුරුහරි Linux user කෙනෙක් යාට කැමති විදිහට හදාගෙන ඉතින් බලන්න කොච්චර ලස්සන මේ උඩින් පැනල් එකක් එයා දාගෙන තියම්. ඉතින් මෙන්න මේ ඔපරේටින් සිස්ටම් එකමයි යාට කැමති ඒ ඉන්ටර්ෆේස් එකමයි මේ වෙනස් විදිහට හදලා තියෙන්නේ. ඉතින් නියමයි ඒක. ඉතින් ඒ වගේ කැමති Windows වල නම් අර ගොඩක් අර Windows වල පාට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ පොඩි වෙනස්කම් ටික කරන්න පුළුවන්. ඒ Linux වල එහෙම නැහැ. ගොඩාක් කස්ටමයිස් කරන්න පුළුවන් ඉන්ටර්ෆේස් එක. ඉතින් ඒ හින්දා ගොඩක් ආසයි තියෙන විදිහ හදා ගන්න පුළුවන්. මේ කැමති themes එහෙම දාලා මේ ලස්සනට හදා ගන්න පුළුවන්. හරි. ඒ වගේම Linux use කරලා ලොකු නිදහසක් දැනෙනවා. Freedom. ඒ කියන්නේ කිසිම නීතියක් නැහැ Linux වල. ඒ කියන්නේ කිසිම නීතියක් නැහැ. ඒ කියන්නේ Linux open source software මම මේ ගැන පස්සේ කතා කරනවා. Linux open source software එකින්ද අපිට කැමති softwares modify කරන්න පුළුවන්. ඒ කියන්නේ Linux විතරනේ මේ Linux වලට එන හැම open source software එකම මේ අපිට කැමති විදිහට modify කරන්න පුළුවන්. ඕනනම් modify කරලා අපේ වෙන කෙනෙක්ට විකුණන්න පුළුවන්. ඒ වගේ ඒක කිසිම නීතියක් නැහැ. උදාහරණ අපි Windows operating system එක ගත්තා. Windows operating system එක හදපු Microsoft සමාගම අපිට නීති වගේක් දාලා තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති නෑ මතක නෑ. හරි. එහෙම වැඩක් නෑ. මේ දිග කතාවක් වෙනවා වීඩියෝ දික් වෙනවා විතරයි. කොහොම හරි කවන්නේ ඒක නිකන් Linux පාවිච්චි කරන නිකන් Linux අපේ කියලා හැඟීම එනවා. ඒක Linux ටික කාලයක් පාවිච්චි කරලා Linux එක හුරු වුණාම තමයි එන්නේ. ඒක නිකන් අමුතයක්, අමුතු නිදහසක් කියනවා. ඒක කියන්න දෙන්නේ හරියටම. හරි. ඉතින් අපි Linux කියන ඔච්චරයි යාළුවනේ කතා කරන්න යන්නේ. Linux operating system එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි ගැඹුරට කතා කරේ නෑ. මේ වගේ සරල දේවල් ටිකක් තමයි කතා කරේ. ඉතින් අපි ඊගාවට කතා කරන්නේ හිතන් ඉන්නේ යාළුවනේ මොකද්ද මේ open source software කියන්නේ කියලා. හරි අපි බලමු. හරි යාළුවනේ ඉතින් අපි පාවිච්චි කරන softwares හදා තියෙන විදි දෙකක් තියෙනවා යාළුවෝ. ඒ කියන්නේ ලෝකේ තියෙන හැම software එකක්ම අපිට ප්‍රධාන වර්ග දෙකකට බෙදලා වෙන් කරන්න පුළුවන්. මේ වටයෙන් පේන ඇති එකක් මේ වර්ග දෙකකට බෙදලා තියෙනවා. එකක් closed source කියලා අනික open source කියලා. ඉතින් අපි මේක ප්‍රධාන මාතෘකාව වෙන්නේ open source කියන්නේ මොකක්ද කියලා ඒත් closed source software කියන්නේ කියලා කෙටියෙන් බලමු යාළුවනේ. හරි අපි මුලින්ම closed source software කියන්නේ මොකක්ද කියලා ගොඩක් කෙටියෙන් බලමු. මේ closed source software වලට proprietary software කියලා කියනවා. closed source software වලට උදාහරණ තමයි යාළුවනේ Windows operating system, Photoshop, Mac OS, Chrome browser මේ පොටේ තියෙන හැම එකක්ම වගේ අනික අපි Windows operating system එකේදී පාවිච්චි කරන ගොඩක් softwares closed source softwares යාළුවනේ වාසි තමයි මේ softwares ගොඩක් user friendly ඒ කියන්නේ සිත් අද ගන්න අසුළු විදියට ලස්සනට හදලා තියෙනවා. ඒ වගේම මම හිතන විදිය open source softwares වලට වඩා closed source softwares තමයි ගොඩක්ම හදලා තියෙන්නේ. ඒ වගේම ගොඩක් closed source softwares වල ගොඩාක් features තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වැඩකැයි තියෙනවා. You want some open source software වලත් ගොඩක් වැඩකැයි තියෙනවා. ඒවට මට තේරුණ විදිහට closed source software වල ගොඩක් features තියෙනවා. හරි අවශ්‍ය ගැන කතා කරමු. non free. ඒ කියන්නේ ගොඩක් closed source software අපේ සල්ලි ගවය තමයි ගන්න ඕනේ. මේ ෆොටෝ එකේ පේන විදිහ Windows operating system එක, Office package එක, Photoshop මේ collab මම කියන්න දන්නේ හරියටම. තව virus guards මේ වගේ ගොඩක් කියා අපිට සල්ලි ගවය තමයි ගන්න ඕනේ. ඒක ගොඩක් ලොකු අවාසියක්. ඒ වගේම හදලා තියෙන විදිය ප්‍රෝග්‍රෑම් කරලා තියෙන කෝඩ් එක අපිට බලන්න බෑ. ඉතින් අයියෝ අපිට මොකද අපි ඩෙවලොපර්ස්ලා නෙමෙයි අපිට ඕක හදලා තියෙන කෝඩ් එකෙන් කිසිම වැඩක් නැහැ. එහෙම අපිට හිතෙනවා ඒත් මේ ගොඩක් වැදගත් යාළුවනේ. ඒ කියන්නේ අපිට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන කෝඩ් එක බලන්න පුළුවන් තිබ්බනම් අපිට බලන්න පුළුවන් මේ software වල virus තියනවාද, backdoors තියනවාද, අපේ මේ software අපේ data collect කරගන්නවද? ඕ battery පයින් ළඟයි. හරි කමන්නේ collect කරගන්නවද කියලා අපිට බලන්න පුළුවන්. මේ හදා තියෙන softwares වල ඒ code එක අපිට බලන්න පුළුවන් නම්. ඒත් මේ හදා තියෙන code එක අපේ හංගලා තියෙන හින්දා අපිට මේ closed source softwares හදපු විදිහ අපිට බලගන්න බෑ. ඒක ගොඩක් ලොකු අවාසියක් යාළුවනේ. ඒ වගේම software එක හදපු අය කොන්දේසි වලට එකඟ වෙලා තමයි අපි softwares ඒ closed source softwares පාවිච්චි කරන්න ඕනේ. ඉතින් Windows operating system එකේ install කරන මේ වගේ agreement එකක් ඔයා sign කරනවා නේද? ඉතින් මේ tick එක දාලා අපි next කරනවා. ඒක කියවන්නෙත් නැහැ. ඉතින් Windows operating system එකේ නම් තියෙනවා අපිට Windows operating system එක modify කරන්න තහනම් තව ඒ වගේ ගොඩාක් මේ නීති තියෙනවා යාළුවනේ. ඉතින් මේ නීති වලට එකඟ වෙලා තමයි මේ ගොඩක් closed source softwares අපිට පාවිච්චි කරන්න වෙන්නේ. ඒ හින්දා මේ නිදි කඩ කරන්නේ නැතුව අපිට මේ softwares නිකන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ගොඩක් closed source softwares modify කරන්න තහනම් යාළුවනේ. modify කරා වුණොත් හිත යන්න පුළුවන්. Windows operating system එකේ එහෙම modify කරලා අහු වෙලා ඉරේ ගියාය ගොඩක් ඉන්නවා. ඉතින් ඒවා ගොඩක් අවදානම් වැඩ. හරි ඒ වගේම ගොඩක් softwares computers ගොඩක් intro කරන්න බෑ. Windows operating system මේ virus guards එම මේ මං සල්ලි දීලා ගත්තට මගේ යාළුවගේ කම්පියුටර් එක intro කරන්න බෑ. එයාගේ කම්පියුටර් intro කරනවා නම් වෙනම ආයෙ අලුතෙන් සල්ලි දීලා අරන් intro කරන්න ඕනේ. ඉතින් ඒ වගේ අවුල් තියෙනවා. ඒ වගේම privacy security එහෙම නම් ගොඩක් මාඩුයි. ප්‍රයිවසි ගැන කතා කරනකොට අපි කීබෝඩ් එකේ ටයිප් කර Windows operating system එකේ අපි කීබෝඩ් එකේ ටයිප් කර හැම දෙයක්ම වගේ Microsoft සමාගමට යනවා. ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රයිවසි අපේ ප්‍රයිවසි දේවල් ප්‍රයිවට් දේවල් එයාලා කලෙක්ට් කරගන්නවා. ඔයා Windows වල ප්‍රයිවසි සෙටින්ග්ස් වලට ගිහින් බලන්න මොනවද තියෙන්නේ කියලා ගොඩාක් ලොකු ලිස්ට් එකක් තියෙනවා නේද යාළුවනේ. මම Linux වල ප්‍රයිවසි සෙටින්ග්ස් වලට ගිහින් බලන්න මේ එක සෙටින්ග්ස් එකයි තියෙන්නේ. ඒක මේ මේ ලිස්ට් එකේ පෙන්නන මේ රීසන් නේද? කියවෙන්නේ නැහැ. අන්න ඒකේ මේ අපි ඇක්සස් කරපු ෆයිල් ටික මේ මෙතන සේව් කරන්නද කියලා අහලා තමයි මේ සෙටින්ග්ස් එක තියෙන්නේ. ඉතින් මේක තිබ්බත් ඒක නැත්නම් ඉතින් අපේ කම්පියුටරේ කරන අපි කම්පියුටරේ කරන වැඩ ටික කාටවත් මේ යන්නේ නැහැ. අපේ data කවුරුවත් collect කරගන්නේ නැහැ යාළුවනේ Linux වල. ඉතින් ඒක ගොඩක් ලොකු ආසියක් අපේ පෞද්ගලිකත්වය ගැන එයාලා හිතනවා Linux. ඉතින් ඒක ගොඩක් ලොකු අවුලක්. අපි Microsoft Windows එක සල්ලි දීලා ගත්තත් එයාලා ඒත් මේ අපෙන් ගොඩක් දේවල් කලෙක්ට් කරගන්නවා. ඒක ගොඩක් ලොකු ආසියක්. security එහෙම ගොඩක් අඩුයි යාළුවනේ. Microsoft විතරනේ මේ යාළුවනේ මේ Windows විතරනේ මේ ගොඩක් softwares ඒ වගේ වැඩ තියෙනවා. ඒ වගේම software එක අවුලක්, error bug එකක් આવුවත් එහෙම ඒක හදපු company එක නිවැරදි කරලා ඒ වෙනම බලා ඉන්න වෙනවා. උදාහරණයකට Photoshop වල මාකාරය අවුලක් આવුවත් Photoshop වැඩ ගන්න නැතුව ගියොත් Photoshop හදපු Adobe company එක මේක හදලා ඒ වෙනම අපිට බලා ඉන්න වෙනවා. Linux වල එහෙම නැහැ. Linux වල මේ හැම සොටෑම හදලා තියෙන කෝඩ් එක අපිට මොඩිෆයි කරන්න පුළුවන් හින්දා අපිට උනත් ඒ කෝඩ් එක හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ Linux වල එහෙම භාගයක් ඒ කට්ටියට ඒ සොෆ්ට්වෙයාර් එක හදපායට report කරව ගමන් මේ අවුල් හදලා ඉවන යාළුවනේ. ඒ හින්දා ඒක ගොඩක් ලොකු අවාසියක්. හරි ඉතින් අපි closed source softwares ගැන කතා කරා. ඉතින් මම මේකෙදි මේ කාටවත් බැන්නේ නැහැ. මම මේ වගේ ගොඩක් අවාසි තිනවා යාළුවනේ. ඉතින් වාසි වගේම අවාසි තියන මේ softwares වල. හරි ඉතින් අපේ ප්‍රධාන topic ප්‍රධාන මාතෘකාව තමයි මේකෙදි open source software එකක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපි ඊගාවට කතා කරන්න යන්නේ open source software එකක් කියන්නේ මොකද්ද කියලා සරලව. හරි අපි බලමු. උදාහරණයක් තමයි යාළුවනේ open source softwares වලට Linux operating system में Firefox browser का VSC player का virtual box तमाम software में पटाये थी ना हम software का हम तमाम में computer थी ना intro का थी ना हम software एक हम यहाँ के गोड़ाक softwares या Linux वाले इन्हें गोड़ाक softwares open source softwares यालू ने हरी वासी तमाम यालू ने free नॉमिनल डाउनलोड करा यूज़ करना पुलवांग साल योरा शिता व्यक्ने यह गेम ओपन सोर्स सॉफ्टवेयर्स मॉडिफाई करना आवश्यक है ना वहाँ हितान को हम फायरफॉक्स ब्राउज़र के ओपन सोर्स ने वहाँ टा ऑनलाइन ये ब्राउज़र के मॉडिफाई करला वहाँ टा क्या में थी वहाँ के में किला वे वेब ब्राउज़र या कदागन डबल आंगे हम हाथों वेब ब्राउज़र्स गुड़ा थी हमारा टोर ब्राउज़र के तब Firefox में आगे Firefox मॉडिफाई करा आधे ब्राउज़र्स कोटा तीनों इतने अन्य वाके आलू ने ओपन सोर्स सॉफ्टवेयर्स एक-एक आये टक हम तो इधर मॉडिफाई करा हादान्ना पुला आई थी माँ उदाहरण कुछ आये दोनों इतने Linux ऑपरेटिंग सिस्टम में ते हम तमाय आलू Linux ऑपरेटिंग सिस्टम में मॉडिफाई करा तमाय Ubuntu मंदबाचे Linux Mint तब ये वाके गोड़ाक ये वा हदायती है लिनक्स मॉडिफाई कर लाई थी ये वाके तमाय ओपन सोर्स सैमसंग टाइम मॉडिफाई करना वैसे तीन इंदा अब इधर क्या मित्र ये वाक कराना पुराने की ये वाके में हदायती ने विधि प्रोग्राम कराती ने कोड डाल पे बार न पुराना लिनक्स ऑपरेटिंग सिस्टम में ये ना kernel.org की ना वेबसाइट के रखी अब इधर लिनक्स ऑपरेटिंग सिस्टम में हाथ कोड डाल पे बार न पुराना एडिट करना पुराना मेरा क्या बात ये ना इतनी गोड़ा कौन दाई माँ उड़ेरो क्यों है मैं कहता हूँ कोता है ना क्यों भी मैंने वैसे हिंदी एक याने मैं हितानों को मैं लिनक्स वह प्रोग्राम हरी वह प्रोग्राम प्रोग्रामिंग के ना जानने के लिए क्या ही तुमको हरी तो वहाँ तो मैं और ना बोला लिनक्स ऑपरेटिंग सिस्टम में क्या कोड का मैं कर्नल डॉट ओआरजी की ना वेबसाइट टेक रखी हूँ एकिंग है बार ने मैं कोड वाला वायरस तीन वादे बैकडोर तीन वादे आप इधर इटा खाओगे कलेक्ट करेगा ना वादे कीला मैं वेबसाइट के तक यहीं लिनक्स वाला कोड दे आरंग वाटा एकिंग है बार ना बुलाऊं इत मैं क्लोसेस सॉफ्टवेयर सोले हैं अबे मैं सॉफ्टवेयर वाला कोड है इंटरटेन कोहिंग वाट तो एक सॉफ्टवेयर वाला मोनो एक कोड वाला मोनो मागूल दीना तो किला आप ही किसी में देखा कोई आने बैठे ये ओपन सोर्स सॉफ्टवेयर सोला आपने कोई विश्वास इन पार्ट चिका ने बोला इतनी आप ही ओपन सोर्स सॉफ्टवेयर बाय ना तो पार्ट चिका ने बोला इतनी आप ही हमें काम में चेक करला वाला करना उन्हें एक प्रोग्रामर्स ला कोड़ा डेवलपर्स ला ये हमले में चेक कर रहा है. आई थिंक माँ का वायरस या क्या मतलब किली में इंटरनेट के दाना वायरस या तीना मेरे का पाँच चिकान ने पागी ये में दाना आई थी बाकी ना तो पाँच चिकान ने पुलवांग आई ओपन सोर्स सॉफ्टवेयर्स ये वाके में मम्मी का तावा कलिंग इसलिए दंग हुआ नहीं मैं वायरस मलयास बैकडोर से मत इराकिया චෙක්කා බලලා එහෙම පාවිච්චි කරන්න පුළුවන්. අන්න නිදහස. ඒ වගේම community support එක ගොඩක් හොඳයි. ඒ කියන්නේ open source software පාවිච්චි කරන කට්ටිය ගොඩක් අනික් අයට උදව් කරනවා. ඉන්ටර්නෙට් එකේ ගොඩක් වෙබ්සයිට් තියෙනවා, YouTube channels තියෙනවා, Facebook එකේ group තියෙනවා. මෙයාගේ community එක ගොඩක් උදව් කර ගන්නවා එකිනෙකාට. ඒක ගොඩක් හොඳ වැඩක්. open source software වල තියෙන. ඒ වගේම privacy security එහෙම ගොඩක් වැඩි. ඉතින් මම මේ ගැන උඩින් කිව්වා. මේ හරි අවශ්‍ය ගැන කතා කරමු අපි. user friendly නෑ සමහර විට. ඉතින් Linux වලට තියෙන සමහර tools user friendly නෑ. යාළුවනේ මේ terminal කියලා software එකක් තියෙනවා. මේකට තමයි ලිනක්ස් වලට අවුතින් ඉන අය ගොඩක්ම බය. මේ අපි හැමෝම බයයි. මේ මුල් කාලේදී ඒක පාවිච්චි ගන්න ආසයි තියෙනවා. ටර්මිනල් එකේ ගොඩක් වැඩ ගන්න බෑ. හැබැයි යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ. ඒ කියන්නේ Windows වල අර Windows ආපු මුල් කාලේදී ටර්මිනල් එක පාවිච්චි වයිත් දැන් Windows වල ටර්මිනල් එක Windows එකට එන අර command prompt එක පාවිච්චි වෙන්නේ නෑ. ලිනක්ස් වල තාම මේක පාවිච්චි කරනවා. ඒකට හේතුව තමයි ඔය ලිනක්ස් වල මොන graphical tool එකක් ආවත්, කොච්චර graphical tool තිබ්බත් දෙයක් ඉක්මනින්ම කරගන්න පුළුවන්. හොඳම විදිය තමයි terminal එක. ඒකයි අර internet එකේම හැම මොකරි දෙයක් කරනකොට terminal එකෙන් තියෙන. මොකද එයාට ඒක කියා දෙන්න ලේසි, වැඩේ කරගන්න ලේසි. ඒ කියන්නේ terminal එකෙන් ඕනිය වැඩ පුළුවන් තරම් ඉක්මනට කරගන්න පුළුවන්. ඒ වගේම ලිනක්ස් වල අර සිිස්ටම් එක සම්බන්ධ දේවල් ලිනක්ස් මේ ඉගැන ලිනක් සදා තියෙන සිිස්ටම් එක ගනු දෙනු කරද්දි ටැමල් එක පාච්චිගන්න වෙනවා. ඉතින් ඒක ඉගෙන හැම දෙයම්ම ඉගරයන් උන්න අපි නය එදියදා අත්‍යවශ්‍යටයක් ඉතක් මේ ඉගෙනගත්තාම ඇති ටැමල් එක කරන්න. ඒත් දැන්දා එන්නන්න ටැමල් එක ඕන් නෑ. ඒමට ටර්මිනල් එකේ ගොඩක් වැඩ ගන්න පුළුවන්. යාළුවනේ ටර්මිනල් එකට ඒ කියන්නේ ගොඩක් අය හිතා ඉන්නවා ටර්මිනල් එකෙන් තමයි හැම මගුලම කරන්න තියෙන්නේ කියලා. ඒත් එහෙම නෑ. ටර්මිනල් එක ඕනේ නෑ. දැන් මම කරන ගොඩක් වැඩ මේ හැම වැඩම වගේ මේ සොෆ්ට් ග්‍රැෆිකල් විදිය හදපු සොෆ්ට්වෙයාර්ස් ගොඩක් තියෙනවා. ඉතින් ටර්මිනල් එක පාවිච්චි වෙන්නෙම නැති තරම්. ඉතින් ඕනේ නෑ ටර්මිනල් එකේ. අර ටර්මිනල් එක හොඳයි. ඒ කියන්නේ ටර්මිනල් එකේ ගොඩක් වැඩ ගන්න පුළුවන්. ඉතින් ලිනක්ස් වලට හුරු වුණාට පස්සේ පොඩ ටර්මිනල් එකත් පාවිච්චි කරමට ටර්මිනල් එකක් තුරු වෙනවා. ඉතින් ඒකිනුත් ඔයාට ලොකු වැඩක් ගන්න පුළුවන්. ඉතින් ටර්මිනල් එක ඕනේ නෑ. ඕනනම් ටර්මිනල් එක අන්විෂෝ කරලා දාන්න. ඒ ටර්මිනල් එක අර සමහර වෙලාවට ඕන වෙන වෙලාවල් තියෙනවා යාළුවනේ. ඒවට මේ ටර්මිනල් එකෙන් නෙමෙයි හැම ලිනක්ස් තියෙන හැම වැඩක්ම ගන්න යාළුවනේ. ග්‍රැෆිකල් විදියට හදපු මේ සොෆ්ට්වෙයාර්ස් ගොඩක් තියෙනවා යාළුවනේ. හැම දෙයකම ඕන වෙන විදියට. හරි. ඒක නම් අපි ගොඩක් කතා කරා. සමහර ඒ වගේ වෛරස් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පිළිගත්ත තැන්වල විතරක් ඒ softwares download කරන්න යාළුනේ. software එකක් modify කරන්න නම් program ගැන යම් දැනුමක් අවශ්‍යයි. ඒක ඇත්ත. open source software නේ කොහොමත් මේ open source software එක අපිට මේ තියෙන modify කරන්න අපිට programming ගැන යම් දැනුමක් තියෙන්න ඕනේ යාළුවනේ. ඒක අවශ්‍යයක්. හරි. ඉතින් open source softwares ගැන අපි ඔච්චරයි යාළුවනේ කතා කරන්න යන්නේ. හරි. ඉතින් මේ software වලින් මම කැමතියි open source softwares වලට. මොකද ඒකෙන් ගොඩක් ලොකු නිදහසක් දෙනවා අපිට. ගොඩක් ලොකු දේවල් අපිට කරගන්න පුළුවන්. ගොඩක් හැම softwareම වගේ නොමිලේ මෙයාගේ වැඩින්ද මම ගොඩක් open source softwares වලට කැමතියි. පුළුවන් තරම් open source softwares පාවිච්චි කරන්න තමයි මම try කරන්නේ. හරි. අපි බලමු ඊගාවට අපි මොකද්ද කරන්න යන්නේ කියලා. Linux මොන වගේ වැඩ වලටද පාවිච්චි වෙන්නේ? මේක නම් වැඩි නෑ මම හිතන්නේ. අපි ගෙටින් කියාවේ නෑ. මුලින්ම ලිනක්ස් ඇතුළේ desktop computers වලට use කරන ඊට පස්සේ servers වලට Android Chrome OS වගේ operating system වල Linux run වෙනවා. television satellites වලත් මම අහලා තියෙන විදිය dialog TV satellite සැටලයිට්ස් වල Linux run වෙන්නේ ෂුවර් නෑ. හරි ස්මාර්ට් වොච්, මිනි කම්පියුටර්ස්, කාර්ස් මේ වගේ hardwares වලත් Linux run වෙනවා. ඒ වගේම සුපර් කම්පියුටර්ස්. සුපර් කම්පියුටර්ස් කියන්නේ යාළුවනේ ලෝකේ වේගවත්ම කම්පියුටර්ස්. ඉතින් ලෝකේ වේගවත්ම කම්පියුටර්ස් 500ම run වෙන්නේ Linux යාළුවනේ. ගොඩක් ආරම්භරයි නේද? හරි ඉතින් ඕවා තමයි යාළුවනේ මේ වගේ දේවල් වලට Linux පාවිච්චි වෙනවා. අපි ඊගාවට කතා ගන්න යන්නේ යාළුවනේ Linux වල තියෙන අඩුපාඩු ගැන, Linux වල තියෙන problems ගැන තමයි අපි මේකෙන් කතා කරන්න යන්නේ. හරි අපි බලමු. හරි ඉතින් පළවෙනි අඩුපාඩුව තමයි යාළුවනේ Windows එක support කරන ගොඩක් games softwares Linux එක support කරන්නේ නැහැ. මම උඩින් කිව්වා වගේ Office package එක Photoshop වගේ softwares තව ගොඩක් softwares Linux එක support කරන්නේ නැහැ යාළුවනේ. ඒ වගේම ගොඩක් games එමත් Linux එක support කරන්නේ නැහැ. ඒ කියන්නේ මම උඩින් කිව්වා වගේ මොකක්ද අවුතෙන් ගේම් එකක් આવොත් ඒ ගේම් එක මුලින්ම එන්නේ Windows වලට. ඉතින් Windows වලට තමයි අලුත්ම Linux වලට ගේම් ඒ ගේම් එක ගන්න ගොඩක් කල් යනවා සමහරට එන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ අඩුපාඩු තියෙනවා යාළුවනේ. software ගැන කතා කරනවා නම් ඒ support කරන්නේ නැති software වලින් කරගන්න පුළුවන් alternative softwares තියෙනවා යාළුවනේ. මම ඉස්සෙල්ලා වගේ office package එක වෙනුවට LibreOffice පාවිච්චි කරන්න පුළුවන්, Photoshop වෙනුවට GIMP ෆොටෝ එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ අල්ටර්නේටිව්ස් තියෙනවා යාළුවනේ. ඒ නිසා software වල නම් කිසිම ගැටලුවක් නැහැ. games තමයි පොඩි අවුලකට තියෙන්නේ. දැන් එන්න games එමත් ඒක games ලියන්න කරලා එනවා එන්න මේ මේවට අර ගැටලුව තමයි අලුතෙන් එන games මුලින්ම එන්නේ Windows වලට Linux වලට එන්න ගොඩ කාලයක් යනවා මේ games. හරි ඒ වගේම Linux කියන්නේ වෙනම ලෝකයක්. හා ඒක ඇත්ත යාළුවනේ. ඔයා නිකමට බලන්නව මේ Linux install කරපු ගාම ඔයාට බලන්න එපා වෙනවා. මොකද Linux වල තියෙන හැමදේම වෙනස් යාළුනේ. Windows වල වගේ නෙවෙයි Linux කියන්නේ 100%ක් වෙනස් ඔපරේටින් සිස්ටම් එකක්. ඒ හින්දා ඔයාට Linux වල තියෙන හැමදේම බින්දුවෙන් නම් ඉගෙන ගන්න වෙනවා යාළුනේ. ඉතින් ඒකට ටික කාලයක් යනවා යයි ඔයාට මේ. ඉතින් එහෙම තමයි මේ හැමදේම මුලින් ඉඳන් වාට ඉගෙන ගන්න වෙනවා යාළුවනේ. Linux වැඩ කරන විදිය, Linux software install කරන විදිය ඒ හැමදේම වෙනස් යාළුවනේ. ඒ හින්දා Windows වල ඉඳන් එකපාරට Linux වලට ආපු ගමන් වාට Linux එපා වෙනවා. මොකද මෙලෝඩයක් දන්නේ කරන්න ඕන මොනවද කියලා දන්නෙත් නැහැ. ඒ හින්දා ඔයා කෙලින්ම ආයි Windows වලටම හැරලා යනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මාත් මුලින් Linux වලට ආපු ගමන් වගේ ආයි Windows තමයි ගොඩක් පාවිච්චි කරේ. ඊට පස්සේ ටිකෙන් ටික Linux වලට හුරුණා. ඉතින් එහෙම තමයි එකපාරට Linux වලට ආපු ගාම Linux එපා වෙන තිත්ත වෙනවා. මොකද Linux වල වැඩ කරන විදිය අපි මුලින්ම මොකද දන්නේ නැති ඉඳ හැමදේම මුලින් ඉඳන්ම ඉගෙන ගන්න වෙනවා යාළුනේ. ඉතින් එහෙම ඉගෙන ගත්තා කියන්නේ ඉතින් ආයේ නෑ. එහෙම ඉගෙනගෙන Linux වලට හුරුණා කියන්නේ ආයේ Windows තියා බලන්නවත් නෑ ඔයා අනිවාර්යෙන්. ඒ වගේම Linux එන ගැටලු වැඩි. ඒ කියන්නේ Windows පාවිච්චි කරකට එන ගැටලුවට වඩා Linux පාවිච්චි කරනකොට මම හිතන විදිය ගැටලු වැඩි. ඒ කියන්නේ මේ software සම්බන්ධ ගැටලු, Linux operating system එක සම්බන්ධ ගැටලු, ඒ වගේ ඒ කියන්නේ ලොකු අර Windows වන අර නිල් පාට screen එකක් වැටිලා මේ blue screen error කියන්නේ ඉතින් ඒ වගේ ලොකු errors එන්නේ නැහැ. ඒ වල පොඩි අවුල් ගැටලු වෙනවා යාළුවනේ. ඉතින් ඒක අවුලක් තමයි. ඒවට ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ ගැටලු වෙන එක එක පොඩි පොඩි ප්‍රශ්න එන එකෙන් තමයි අපි Linux කියන ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඉතින් මාත් එමය මම මොකක්ද Linux සම්බන්ධ ගැටලුවක් ආව කෙලින්ම Google කරනවා. එහෙම නැත්නම් Facebook එකේ group තියෙනවා. ඉතින් ඒ වගේ දානවා. ඉතින් ඉක්මනින්ම මේ විසඳුමක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ආපු ගැටලුව Google search කරොත් මේ වාට ඉක්මනින්ම මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. මට Linux වල ආපු හැම ගැටලුවකටම වගේ විසඳුම් හම්බෙලා තියෙනවා Google search කරා නම් හරි කෙලින්ම. හරි ඒ වගේම Linux Windows වලට වඩා ටිකක් advanced යාළුනේ. ඉතින් මම හිතනවා ඒක ඇත්ත කියලා. Windows operating system එක Windows එක සතියක් වැඩ කරොත් අපිට Windows ගැන හැමදේම වගේ ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් user friendly විදිය Windows හදා තියෙන්නේ. Windows ගොඩක් සරලයි. ඒත් Linux එමුලා යාළුවනේ Linux කියන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒක සමහරට කොහොමද Linux වලට හුරු වෙන්නේ සාමාන්‍යයෙන් මාස 3-4ක්වත් මේ Linux එකේ ඉන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ දවසින් දවස පොඩ පොඩ Linux ගැන ඉගෙන ගත්තාම තමයි Linux වලට හුරු වෙන්නේ. ඉතින් Linux ගැන Linux වල ගොඩක් වැඩ කැය තියෙනවා, features තියෙනවා, ගොඩක් tools තියෙනවා. ඉතින් මේ වගේ අනේ Linux වැඩ කරන විදිය වෙනස්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා අපිට. ඉතින් ඒ වගේ මේ terminal කියන software එක මම ඉස්සෙල්ලා ගොවේ ඒකත් සමහර වෙලාවට පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මේ වගේ හින්දා මම හිතා Linux Windows වලට වඩා ටිකක් advanced කියලා. ඉතින් Linux ඔයා පාවිච්චි කරන ඔයාගේ තියෙන දැනුමත් වැඩි වෙනවා. ඉතින් ඔයාට ලොකු දැනුමක් ගන්න පුළුවන් Linux මේ පාවිච්චි කරනකොට. ඒ වගේම සමා ඩයිවර්ස් ඉන්ස්ටෝල් කරන්න අමාරුයි. සමහර ඒවා සපෝට් කරන්නෙත් නෑ යාළුවනේ. ඉතින් මේ වගේ අවුල් තියෙනවා Linux වල. සමහර වෙලාවට Wi-Fi wireless drivers මේ ඒ වගේ සමහර drivers ඉන්ස්ටෝල් කරගන්න අමාරුයි යාළුවනේ Linux වල. ඉතින් ඒක Linux වලට drivers හැම එකම කියන්නේ නෑ. pre-install කරලාමයි එන්නේ. ඒ හින්දා අපේ drivers අවුදෙන් ඉන්ස්ටෝල් කර ඉන්න දෙයක් නෑ. ඒත් සමහර ඩයිවර්ස් තියෙනවා ඒ කම්පියුටරෙන් කම්පියුටර් හાર્ඩ්වෙයාරෙන් හાર્ඩ්වෙයාරට එකට වෙනස් වෙනවා. ඉතින් සමහර කම්පියුටර්ස් වල ඩයිවර්ස් හැම එකම වගේ වැඩ. ඒ සමහර ඒ වගේ ඩයිවර්ස් වල පොඩි පොඩි අවුල් යන වෙලාවල් තියෙනවා. ඉතින් පොඩි ගේමක් දුන්නොත් ඩයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒත් සමහර ඒවා ඉන්ස්ටෝල් කරන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒකට අපිට මේ ඩයිවර්ස් එක ඒ Linux වල සපෝට් කරගන්න බලා ඉන්න වෙනවා. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා යාළුවනේ. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේ Linux වලට හුරු වෙන ටික කාලයක් යනවා යාළුවනේ. ඒ කියන්නේ Linux ටිකට ඉගෙන ගන්නකොට තමයි Linux වලට හුරු වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මාස 3-4ක් හිටියා කියන්නේ Linux එක ඔයා කෙලින්ම Linux වලට හුරු වෙනවා. ආයි Windows තියා බලන්නවත් නැහැ. හරි. ඉතින් ඕවා තමයි යාළුවනේ Linux වල ප්‍රධාන ලොකු අඩුපාඩු ඔයාලට තියෙන්නේ. ඉතින් හරි. ඉතින් අපි ඊගාවට කතා කරන්න යන්නේ මොනවා ගැනද බලමු. ඔයාලට මම Linux පාවිච්චි කරන්න හේතු 10ක් දෙනවා යාළුවනේ. ඉතින් මේ හේතු වලින් එක හේතුවක් හරි ඔයාලට තියෙනවා නම් Linux පොඩ්ඩක් try කරලා හරි බලන්න යාළුවනේ. ඔයාලට Linux ගැලපෙනවද කියලා. හරි අපි බලමු. පළවෙනි හේතුව තමයි යාළුවනේ ඔයාලගේ සල්ලි නැත්තම්. ඉතින් මම මේ අදහස් කරේ යාළුවනේ ඔයාලට Windows වලට Photoshop වලට Office package එකට virus guard වලට ඉතින් මේ හැම එකක්ම සල්ලි ගෙවන්න ගන්නවා. ඉතින් ඒවට වේදම් කරන ඔයාලගේ අතේ සල්ලි නැත්තම් Linux ඔයාලට ගැලපෙනවා. මොකද Linux operating system එක නොමිලේ. අනික Linux වල තියෙන software හැම එකක්ම වගේ නොමිලේ. ඉතින් හැමදේම නොමිලේ. මම මේ YouTube channel එක ගන්නෙත් මේ හැම මේ YouTube channel එක කරන්නේ වීඩියෝ එඩිට් කරන්නේ ෆොටෝ එඩිට් කරන්නේ මේ හැමදේම කරන්නේ නොමිලේ හැම වෙලේම software වල. ඉතින් මගේ අතින් සතයක්වත් වේදම් වෙන්නේ නැහැ. ඉතින් ඔයාටත් එහෙම තමයි. ඔයාගේ වැඩ ටික ඔයාට Linux වලින් කරගන්න පුළුවන් නම් ඔයාට සතයක්වත් වේදම් වෙන්නේ නැතුව ආතල් එකේ ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඒක මරු. ඒ වගේම crack කරපු software ඔයා පාවිච්චි කරන්න අකමැති නැහැ. ඉතින් මාත් Windows පාවිච්චි කරන කාලේ ගොඩක් crack කරපු software පාවිච්චි කරා. මොකද ඒවා සල්ලි ගොඩ ගන්න සල්ලි නැති හින්දා. ඉතින් ලංකාවේ ගොඩක් අය මේ වැඩේ කරනවා. ඉතින් පිටරටත් එහෙම තමයි. කොහරි මේ ක්‍රැකර් සොෆ්ට්වෙයාර්ස් ගොඩ අවදානම් යාළුනේ. මොකද ඒවා වයිරස් තියෙනවා, මේ වගේ වයිරස් තියෙනවා, තව මොනවද ඒ වගේ ගොඩක් ගොඩක් අවදානම් ක්‍රැකර් සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන එක. ඉතින් ඔයා ක්‍රැකර් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන අකමැතියන් Linux උඹරි. මොකද Linux වල ක්‍රැකර් ක්‍රැක් කරපු softwares පාවිච්චි ගන්න ඕනේ. මොකද Linux වල එන ගොඩක් softwares free නේ. ඒ හින්දා ඉතින් ක්‍රැක් කරන්න දෙයක් නැහැ. අපේ නොමිලේ දෙනවා. ඉතින් ඒ වගේම privacy එක ගැන, freedom එක ගැන ගොඩක් හිතනවා නම් Linux නියමයි. ඉතින් මම උඩින් කතා කරා privacy එක ගැන, freedom එක ගැනත් මම කතා කරා. ඒ වගේම security එක ගැන ගොඩක් හිතනවා නම් මේ Linux නියමයි. Linux වල security එක ගොඩක් වැඩි Windows වලට වඩා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම කිව්වද කොහෙද මේක? මම මේ Linux වල කිසිම virus guard එකක් පාවිච්චි කරන්නේ නැහැ. Linux වල ආපු දවසේ තමයි virus guard එකක් පාවිච්චි කරලාම නැහැ. තාම virus එකකින් මගේ වැඩවලට බාධා වෙලත් නැහැ. තාම virus එකක් ගිහිනුත් නැහැ. ඉතින් වයිරස් කාඩ් නැතුව මේ මං අනේ වයිරස් කාඩ් වලට මේ RAM එකේ එහෙමත් ගොඩක් යනවා ඒ වගේම වයිරස් කාඩ් සල්ලි කියලා ගන්න ඕන. ඉතින් මේ වගේ හේතුවින්ද වයිරස් කාඩ් මේ පාවිච්චි කරන්න ඕනේ නැහැ Linux වල. ඉතින් ඒක ගොඩක් ලොකු ආසියක්. ඒ වගේම මම මේක කිව්වනේ දැන් වයිරස් කාඩ් දෙපා වෙලා නම් Linux සුපිරි. ඒ වගේම ඔයාලට ගොඩක් පරාය කම්පියුටර් ගන්න තියෙනවා. මම මේක ගැන උඩින් කිව්වද වන්ද නේද? හරි ගමන්නේ ඔයාලට අඩු පවර්ස් තියෙන කම්පියුටර් ගන්න තියෙන්නේ Linux install කරලා බලන්න. ඔයාලට කිසි පොඩ්ඩක්වත් slow වෙන්නේ නැතුව Linux run කරන්න පුළුවන් ඔයාගේ කම්පියුටරේ. ඒ වගේම ඔයාලට computers operating system softwares වැඩ ගන්න කොහොමද කියලා ඉගෙන ගන්න ආසයි නා. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වාගේ Linux කියන්නේ open source software එක. Linux වලට තියෙන හැම software එකම වගේ open source softwares තියෙන. ඉතින් Linux වැඩ කරන විදිය software එක වැඩ කරන විදිය ඉතින් එලිපිටම අපිට තියෙන මේ code එක හදලා තියෙන code එක අපිට බලන්න පුළුවන්. මේ code වැඩ ගන්න කොහොමද කියලා අපිට බලන්න පුළුවන්. ඉතින් මේ හැමදේම Linux වලදී අපිට ඉගෙන ගන්න පුළුවන්. Windows ලෝකෙදී එහෙම බෑ. මොකද Windows වල ගොඩක් තියෙන closed source softwares ඒ හින්දා අපිට මේ softwares වැඩ ගන්න කොහොමද හැම එකක්ම අපේ හංගලා තියෙන්නේ. ඒ හින්දා මේ ඉගෙන ගන්න කිසිම දෙයක් නැහැ. ඒ වගේ ඉගෙන ගන්න මේ මොකද්ද මම කියන්නේ නේද? Linux වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් යාළුවනේ ඒවට වඩා. හරි ඒවට ඒ වගේම ඔයා පාවිච්චි කරන කම්පියුටර් එක ඔයාට කැමතිය විදිහ වෙනස් කර ගන්න කැමති නම් ඉතින් Linux customize කරන්න ගොඩක් ක්‍රම තියෙනවා යාළුවනේ. එහෙම customize කරපු Linux operating systems තියෙනවා. ඉතින් තවයක් කියන්න ඕනේ Linux වල කියන්නේ Linux කිය තනි operating system එකක් නෑනේ යාළුවනේ. Linux ඔයාලා අහලා තියෙන Ubuntu මම දැන් පාවිච්චි කරන Linux Mint, Fedora, Kali Linux ඉතින් මේ වගේ එක එක Linux වර්ග තියෙනවානේ. ඉතින් ඒ කියන්නේ Linux modify කරලා තමයි මේ operating system එක එක අවස්ථා වලට හදලා තියෙන්නේ. ඉතින් මේවට අපි කියන්නේ distribution එකක් කියලා. අපි ඒකට කෙටියෙන් distro එකක් කියලා කියනවා. ඉතින් ලස්සනට customize කරපු මේ Linux distribution එමත් තියෙනවා. ඒ වගේම D කියන්නේ අපි මේවා ගැන පස්සේ කතා කරමු. මේ ලස්සන desktop environment තියෙනවා, themes තියෙනවා, icons තියෙනවා, panels තියෙනවා. ඉතින් මේ වගේ ඒකනේ අපිට කැමති විදිහේ Linux customize කරගන්න පුළුවන්. ලස්සන themes තියෙනවා, icons තියෙනවා. ඉතින් Windows එක බලද්දී Linux ගොඩාක් customize කරගන්න පුළුවන් යාළුවනේ. අපිට කැමති අපිට fit වෙන විදිහට customize කරගන්න පුළුවන්. ඒ වගේම lazyම software ඔයාගේ computer එක install කරගන්න යමදී නම් ඒක කියන්නේ මම මේක ගැන කතා කරාද මන්ද? හරි කමන්නේ. Linux වල තියෙනවා යාළුවනේ software manager කියලා එකක්. ඒක නිකන් හරියට Android වල තියෙන Play Store එක වගේ. ඉතින් Linux වල support කරන ගොඩක් softwares මේකෙන් අපිට install කරගන්න පුළුවන්. මේ ඒකේ කැටගරි වලට වෙන් කරලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට ඉක්මනින්ම අපිට කැමති software එක ඕන search කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කැමති software එකකට ගිහින් install දුන්න ගමන්ම install වෙනවා. ඉතින් internet එක රස්තියාදු වෙන්න දෙයක් නැහැ. ඉතින් මෙතන මේ ඔයාට ඕන කරන software එක නැත්තම් මේ ඒක internet search කරලා තමයි හොයාගන්න වෙන්නේ. ඉතින් අපිට ඕන කරන ගොඩක් softwares මේකේ තියෙනවා යාළුවනේ. හරි ඒ වගේම ඔයා computer එකෙන් වැඩ කරන වැඩ ටික ගොඩක් ඉක්මනට කරගන්න කැමති නම් ඉතින් ඒකෙන් මම අදහස් කරේ මෙන්න මේ වගේ ඒවා. හරිද? පළවෙනි එක තමයි යාළුවනේ work places කියලා feature එකක් තියෙනවා. ඒකෙන් අපිට monitors දෙක තුනකින් කරන වැඩ එක monitor එකකින් කරන්න පුළුවන්. මම බලන්න එක මම ඒ feature එක මේ වීඩියෝ කරන වෙලාවෙත් පාවිච්චි කරා. ඔයාලට පේනවා ඇති. මම මේ monitor එකේ මේ screen එක එකේ මොකද softwares open කරලා නැහැ. එහා පැත්තේ එකේ මම softwares දෙකක් open කරලා තියෙනවා. තුන්වෙනි workplace එකේ මම මේ මෙතින් ස්ක්‍රීන් රෙකෝඩ් කරන එක ඕපන් කරලා තියෙනවා. මෙතන ෆයිල් මැනේජර් එක ඕපන් කරලා තියෙනවා. ඉතින් හරිය නිකන් මොනිටර්ස් තුනක් මගේ කම්පියුටරේ තියෙනවා වගේ. ඉතින් ඒක ගොඩක් ලේසි මගේ වැඩ ටික ඉක්මනින් පිළිවෙලට කරගන්න පුළුවන් ඒකේ තියෙන හින්දා. ඒ වගේම කම්පියුටර් ෂෝට්කට් කීස් තියෙනවා. ඉතින් ඒකෙන් ඒ කියන්නේ අපිට කැමති ෂෝට්කට්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ගැන අපි පස්සේ කතා කරමු. ये वाके में लिनक्स कोड़ा स्पीड ने आलू ने वायरस का डोन ने तब विंडोज़ वाला विंडोज़ ऑपरेटिंग सिस्टम में स्लो कर रहा है विंडोज़ वाला में इंस्टॉल कर लात ऐना यार खोरता ना मतलब मानसोटा है मतलब ना ये वाके यार ब्लॉट में तीना गोड़ाक यार किसी में आड़गा नरी सॉफ्टवेयर इंस्टॉल कराए ना आप इधर यहाँ इंस्टॉल कर करना बेहद ही में वाकी निकाम बोलो है आपके कंप्यूटर तीन रैम में के आना है तीन ये ना आपके कंप्यूटर स्लो है ना इतने लिनक्स में वाले हिमन है आपकी मम्मी का आपकी बालों में देंग कोच्चर रैम में का गिहिंदगी ला रैम में का माँगे 4 GB रैम में तीन रैम में सिर्फ 5-7 रैम गिहिंदी है नेगेट 4 GB रैम में हमारे यहाँ में कराना में लिनक्स ऑपरेटिंग सिस्टम में कटाई था में मानते सॉफ्टवेयर्स देख तूने हतरा सॉफ्टवेयर पाक करने ना सॉफ्टवेयर पढ़ाई लिनक्स ऑपरेटिंग सिस्टम में डाय ओक्कर में अन्य मगे रैम में किन 2 GB इतिंग मगे रैम में बागे डे बागे कितुरी इतिंग ये ना गोड़ा स्पीड दे आप ये डेटिंग कर करने पुलवा एक गोड़ा लोगों वासिया किया लोने ये आगे में वाटा अल्देवल आता दाबा ना क्या ना लिनक्स वाटा कहलापे ना मुकदे සමහර ප්‍රෝග්‍රෑමින් ගැන යම් දැනුමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට ප්‍රෝග්‍රෑමින් ගැන චූටි දැනුමක් තිබ්බත් ඒක Linux වලදී ඒකේ වැඩ ගන්න පුළුවන් විදිහ හදා ගන්න පුළුවන්. ඒ වගේම Linux operating system එකේ තියෙන හැමදේම ඔයාට කැමති විදිහ වෙනස් කරන්න පුළුවන්. සමහර ඒවාට ප්‍රෝග්‍රෑමින් ගැන යම් දැනුමක් ඕනි වෙනවා. එහෙම ප්‍රෝග්‍රෑමින් ගැන යම් දැනුමක් නැති අයලා ගොඩක් දේවල් කරගන්න පුළුවන් Linux වලින්. ඉතින් මාත් පෞද්ගලිකව ප්‍රෝග්‍රෑමින් ගැන වැඩිය දන්නේ නැහැ. ඉතින් මේ ප්‍රෝග්‍රෑමින් ගැන දැනගන්න ඕනේ නැහැ. Linux වල තියෙන ගොඩක් දේවල් අපිට අත්ත දා බලන්න පුළුවන්. අපිට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් යාළුවනේ. ඒ වගේම ඔයාගේ Windows computer එක අවුල් ගියොත් Windows එකේ password අමතක වුණොත් එහෙම ඔයාගේ hard එකේ තියෙන photos videos මේ වගේ වැදගත් डेटा करना अपने लिनक्स पार्च करना पुलवांग इतिंग दंडवाद दंडवा थी अपने लिनक्स पेन ने कटा यूएसबी ड्राइव ने कटा इंस्टॉल करा कंप्यूटर प्लग करा को पुगाम अपने कंप्यूटर हार्ड के लिनक्स इंस्टॉल करा कराना होने अपने पेन ने कटा इंस्टॉल करला में रान करना पुलवांग रान करला आगे हार्ड के थी ना देवल ගන්න පුළුවන් Linux වලින් එයින්ද ඒක ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා Windows අවුල් ගියාම අපේ hard එකේ තියෙන data ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි Linux එකේ Linux run කරන එක run කරලා අපේ data ටික ගන්න එක. හරි ඉතින් මේ වගේ හේතු තමයි ඉතින් ඔයාලට මම කියපු දේවල් සමායිට තේරුම් ගන්නත් පුළුවන් තේරුම් ගන්න නැති වෙන්න පුළුවන්. ඉතින් තේරුම් ගියා නැත්නම් sorry. ඉතින් මම ඉස්සරහට කරා වීඩියෝ වලදී තව මේ ගැන කතා කරන්න මේ. හරි ඉතින් ඔයාලට Linux පාවිච්චි කරන්න පොඩි හරි ආසාවක් තියෙනවා නම් මේ try කරලා බලන්න යාළුවනේ. ඉතින් සමායිට ඔයාලට ගැලපෙනම ඔපරේටින් සිස්ටම් එක Linux වෙන්න පුළුවන්. මට Linux පාවිච්චි කරනකොට තමයි තේරෙන්නේ මට හරියටම ගැලපෙන්නේ Linux කියලා. ඉතින් මම කියන්නේ හැමෝටම Linux හරියනවා කියලා. ඒත් සමහරවිට ඔයාට ගැලපෙන ඔපරේටින් සිස්ටම් එක Linux වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා try එකක් දීලා බලන්න යාළුවනේ. හරි වීඩියෝ එක ඉවරද මන්දා බලමු. හරි අපි තව ස්ටෙප් එකක් තියෙනවා. ඒක තමයි අපි කොහොමද Linux ගැන ඉගෙන ගන්න කියලා. හරි අපි බලමු. පළවෙනි විදිය තමයි යාළුවනේ වෙබ්සයිට් වලින්. ඉතින් අපිට නොමිලේ Linux කියන කියා දෙන වෙබ්සයිට් ගොඩාක් තියෙනවා යාළුවනේ. Google search කරලා බලන්න මේ ගොඩක් වෙබ්සයිට් තියෙනවා අපේ නොමිලේ Linux කියන මුලින් ඉඳන්ම කියා දෙන. ඉතින් අපිට මේ වෙබ්සයිට් ෆලෝ කරලාත් Linux කියන ඉගෙන ගන්න පුළුවන් යාළුවනේ. ඒ වගේම YouTube videos එමත් ගොඩාක් තියෙනවා යාළුවනේ. මේ Linux කියන කියා දෙන Linux කියන මුලින් ඉඳන් සරලව කියා දෙන YouTube videos එමත් ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා ෆලෝ කරලාත් අපිට Linux ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් යාළුවනේ. ඒ වගේම e-books තියෙනවා. ඉතින් PDF books තියෙනවා. ඉතින් ගොඩක් ඒවා නොමිලේ දෙන ඒවා තියෙනවා. ඉතින් ඒවා පොත් කියලා ඉගෙන ගන්න කැමති අයටත් ගොඩක් පොත් තියෙනවා යාළුවනේ. ඉන්ටර්නෙට් එකෙන් අපි නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් හොඳම දේ තමයි යාළුවනේ Linux වාගේ කම්පියුටර් කොහොම හරි විදියකට ඉන්ස්ටෝල් කරගෙන ඒ Linux try කරන ගමන්ම ප්‍රැක්ටිකල් විදියට ඉගෙන මේ ඔයාට කැමති මේ තුනෙන් කැමති විදියට තෝරාගෙන මේ අය ගොඩක් තියෙන යාළුවනේ ප්‍රැක්ටිකල් දේවල්නේ. ඉතින් ඒ හින්දා මේ වගේ ඉගෙන ගන්න ගාම ප්‍රැක්ටිකල් විදියට වාට Linux operating system එකේ ඒ දේවල් try කරලා බලන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය කියලා. ඉතින් මේ වගේ ක්‍රම වලින් අපිට ඉගෙන ගන්න පුළුවන් Linux ගැන වාට කැමති ඉගෙන වාට fit වෙන ඉතින් ආස විදියට මේ ක්‍රමයකින් Linux ගැන ඉගෙන ගන්න යාළුවනේ. ඉතින් හරි ඊළඟට කතා කරන්න යන්නේ යාළුවනේ. My young video and current hita in the other video, Iverayaluane. My young video and current hita in the Morgan above. Apicoma Linux operating system mega pay computer install Karagane Kiatama among me, young video Katagana hita in the Aluane. Hurry, Yagama Antimata Kianatino Aluane. ඒ තමයි වාට Linux ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි චූටිම දෙයක් ඒ කියන්නේ මොකක් හරි Linux ගැන දැනගන්න දෙයක් තියෙනවද යාළුවනේ එහෙම තියෙනවා නම් හිත ඉන්න එපා යාළුවනේ Facebook එකේ group එකක් තියෙනවා Linux users Sri Lanka කියලා ඉතින් ඒ group එකට post එකක් දාන්න යාළුවනේ ඒක ලංකාවේ Linux users ලා 1000කට වඩා ඉන්නවා ඉතින් ඔයාගේ ගැටලුව ඉක්මනින්ම ඔයා ගැටලුවට විසඳුමක් හොයාගන්න පුළුවන් මාත් Linux කියන මාකරි ප්‍රශ්නයක් තිබ්බොත් එක Google search කරලා විසඳුමක් හොයාගන්නවා එහෙම නැත්නම් මේ group එකේ post එකක් දානවා සිංහලෙන් post එකක් දාන්න මේ ගොඩක් friendly විදියට ගොඩක් හොඳට අපිට ඒ කියන්නේ ඒ group එකේ ඉන්න members ලා ගොඩක් හොඳ අය ගොඩක් දේවල් අපිට කියා දෙනවා අපේ ගැටලුව විසඳ ගන්න එයාලා ගොඩක් උදව් කරනවා ඉතින් ඔයාට Linux කියන මාකරි ප්‍රශ්නයක් තියෙනවා නම් හිත ඉන්න එපා යාළුවනේ මේ group එකේ post එකක් දාන්න ගොඩක් අය මේ ඔයාලට අනිවාර්යෙන් උදව් කරයි ඒකට විසඳුමක් හොයාගන්න. හරි ඉතින් යාළුවනේ ඉතින් අද වීඩියෝ මම මෙච්චරයි යාළුවනේ කතා කරන්න හිතා ඉන්නේ. ඉතින් මගේ කටහඬ පොඩ්ඩක් අවුල් සමහරට පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකට සමාව වෙන්න. හරි යාළුවනේ ඉතින් අදට එච්චරයි යාළුවනේ. ඉතින් මේ වීඩියෝෙන් Linux කියන චූටි හරි අවබෝධයක් එන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක නතර වෙන්නේ නැතුව මම Linux ගැන දිගට වීඩියෝ කරනවා යාළුවනේ. ඉතින් හරි ඉතින් මම ගිහින් එන්න යාළුවනේ. බයි. Thank you යාළුවනේ. බයි. මං ගියා.